අතීතයේ සිට පෙරදිග මුතු ඇටය ලෙස විරුදාවලියලත් ශ්‍රී ලංකාව ඉන්දියාවට දකුණින් ඉන්දියන් සාගරයේ පිහිටි වර්ග කිලෝමීටර් 65,000කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුත් අසිරිමත් දිවයිනක්. වසර 2500කට වඩා පැරණි ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ රාජපාලනය පිළිබඳ නිශ්චිත වූ සාක්ෂි ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අනුරාධපුර යුගයේ සිට දක්නට ලැබේ. අතීතයේදී ශ්‍රී ලංකාවේ පාලකයා රජ වූ අතර එහි රාජාණ්ඩු පාලනයක් පැවතිනි. ව්‍යවස්ථාදායක කටයුතු කරන ලද්දේ රජු විසිනි. රජුට අමාත්‍ය මණ්ඩලයක් වූ අතර මහජනතාවගේ අදහස් රජු වෙත ගෙන යාමත් ඔවුන්ගේ කාර්ය විය. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අගනුවර ලෙසට පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුරයේ තෝරා ගන්නා ලදී. පාර්ලිමේන්තුවේ ආරම්භක ස්වරූපය සේ සැලකිය හැකි රාජ්‍යසභාව නගර ගුත්තික නම් වූ නිලධාරියෙකු යටතේ නගරයේ කටයුතු කළමනාකරණය සඳහා සවස් කාලයේදී හමු වී සාකච්ඡා කළේ. ක්‍රිස්තු වර්ෂ 500 රාජ්‍යසභාවේ සීගිරි රාජධානියේදී දක්නට හැකිය. පොළොන්නරුව සමයේදී පරාක්‍රමබාහු රජු විසින් රාජසභාව රැස් කිරීම සඳහා අලංකාර වූ විශේෂ ගොඩනැගිලි ලක් ඉදිරි කළ ලදී. මේ අනුව යමින් නිශ්ශංකමල්ල රජු විසින් මහා පරාක්‍රම සමුද්‍රය අසබඩ තවත් අලංකාර රාජසභාවක් ඉදිරි කරන ලදී. මෙම සම්ප්‍රදාය සිංහලයේ අන්තිම රාජධානිය වූ මහනුවර යුගයේ දක්වාම පැවති අතර ඒ නගරය අසල කෘතිම බැවක්ද ඉදි කරනු ලැබේ. සිංහල රාජ්‍ය පාලනයෙන් පසුව ක්‍රිස්තු වර්ෂ 1505දී පෘතුගීසින්ගේ පාලනයටද, ඉන් පසුව ක්‍රිස්තු වර්ෂ 1602දී ලන්දේසින්ගේ පාලනයටද ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් යටත් විය. 1815දී අත්සන් කරන ලද සුප්‍රසිද්ධ උඩරට ගිවිසුමින් පසු ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. ඉන් වසර 3කට පසු මෙම යටත් විජිත පාලනයට එරෙහිව සිංහල ජනතාව විසින් මෙහෙවන ලද කැරලින් බ්‍රිතාන්‍ය පරිපාලනය අඩපළ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා 1833දී කෝල්බ්‍රුක් කොමිසම පත් කරන ලදී. එම නිර්දේශ අනුව විධායක සහ ව්‍යවස්ථාදායක වශයෙන් සභා දෙකක් පිහිටවනු ලැබේ. ආරම්භයේදී මේ ව්‍යවස්ථාදායක සහ විධායක සභා කොළඹ කොටුවේ ගෝඩන් උද්‍යානයේ පිහිටි දැනට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේදී රැස් වී 1912දී ව්‍යවස්ථාදායක සභාව සභිකයන් 21ක් දක්වා වැඩි කරන ලදී. මේ සංඛ්‍යාව 1921දී 37 දක්වාද, 1924දී 49 දක්වාද වැඩි කරන ලදී. 1931 ඩොනමෝර් කොමිසමේ නිර්දේශානුව වයස 21 ඉක්ම වූ සියලු පුරවැසියන්ට සර්වජන ඡන්ද බලය හිමි විය. ව්‍යවස්ථාදායක සභාවේ නාමය රාජ්‍ය මන්ත්‍රණ සභාව යනුවෙන් වෙනස් කරන ලද අතර එය සභිකයන් 61කින් සමන්විත විය. වඩත් ඉඩ ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා ගාලු මෝදරා බිහිස භූමි භාගයක් තෝරා ගන්නා ලද අතර ගෘහ නිර්මාණ ශිල්පී වුඩ්සන් මහතා අතින් මෙම ගොඩනැගිල්ල නිර්මාණය විය. 1930 ජනවාරි 29 වන දින උත්සවාකාරයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල විවෘත කරමින් ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි මහතා කියා ඇත්තේ මේ ගොඩනැගිල්ලේ ස්වාධීනත්වය සහ ගරුත්වය ජනතාව විසින් ආරක්ෂා කරනු ඇති බවයි. 1944දී පත් කරන ලද සෝල්බරි කොමිෂන් සභාව වෙස්ට්මිනිස්ටර් ආකෘතියට අනුව යමින් ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් 1946දී හඳුන්වා දෙනු ලැබිය. ඒ අනුව පාර්ලිමේන්තුව උත්තර මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන සභා දෙකකින් සමන්විත විය. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 30ක් විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සංඛ්‍යාව 101ක් වූ අතර ඉන් 95 දෙනෙක් සර්වජන ඡන්ද බලයෙන්ද, 6 දෙනෙක් ආණ්ඩුකාරවරයා විසින්ද පත්කරනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට වගකිව යුතුය.
1948 පෙබරවාරි 4 වන දින ඩොමිනියන් තත්ත්වය සහිත නිදහස් රටක් බවට ශ්‍රී ලංකාව පත්විය. රාජ්‍යපාලකයා වූ අග්‍රාණුකාරවරයා බ්‍රිතාන්‍ය මහරජිනගේ නියෝජිතයා බවට පත් වූ අතර මහමාන්‍ය ඩී.එස්. සිරනායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. 1948 වර්ෂයේ සිට මේ දක්වා මහමාන්‍ය ඩී.එස්. සිරනායක, ඩඩ්ලි සිරනායක, සර් ජෝන් කොතලාවල, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ආචාර්ය විජයානන්ද දහනායක, සිරිමා වූ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රත්නසිරි වික්‍රමනායක, මහින්ද රාජපක්ෂ සහ දීමු ජයරත්න යන මහත්ම මහත්මීහු ගරු අග්‍රාමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අතර ගරු රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් අග්‍රාමාත්‍යවරයායි. උන් අතරින් ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීහු විධායක ජනාධිපතිවරු ලෙස තීරීපත් වූහ. මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් විධායක ජනාධිපතිවරයායි. මේ ජනාධිපතිවරුන්ට පෙර ශ්‍රීමත් ඔලිව ගුණතිලක මහතා සහ විලියම් ගොපල්ලව මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කළහ. 1972 මේ මස 22 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්විය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායකය එනම් ජාතික රාජ්‍ය සභාව එක් සභාවකින් සමන්විත විය. ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයෝ 168 දිනක් ඉටයත් වූහ. 1978 සැප්තැම්බර් 7 වන දින දෙවන ජනරජ ව්‍යවස්ථාව වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂ ලක්ෂණය වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීම සහ විධායක ජනාධිපති ක්‍රමය තහවුරු කිරීමයි. මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 225ක් විය. ඉන් 29 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද මන්ත්‍රීවරු වූහ. ව්‍යවස්ථා සම්පාදනය සඳහා වූ උත්තරීතර අධිකාරී බලයකින් යුත් පාර්ලිමේන්තුවේ නිල කාලය 5 අවුරුද්දකි. ජනාධිපතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම සහ වාර අවසන් කිරීම කළ හැකිය. පාර්ලිමේන්තුවේ නිටවන ප්‍රධාන කාර්ය වන්නේ මහජනතාවගේ සිතුම් පැතුම් සහ අභිලාෂයන් සාක්ෂාත් කිරීම, නීති සම්පාදනය, විධායකය පිළිබඳ සුපරීක්ෂාව, මහජන පෙත්සම් සහ ප්‍රශ්න මගින් ඉදිරිපත් කරන මහජන පැමිණිලි විභාග කිරීම, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් කරන රාජ්‍ය මූල්‍ය පාලනයන් යන මේවාය. ගාලුමෝදර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 1979 වර්ෂයේදී අනුමැතිය දෙන ලදී. නිශ්ශංක අලගක් කෝනාර නමින් හඳුන්වන ලද නිශ්ශංක අලකේශ්වර විසින් 14 වන සියවසේදී ආරම්භ කරන ලද කෝට්ටේ රාජධානිය පසුව විශිෂ්ට නරපතියෙකු වූ 6 වන පරාක්‍රමබාහු රජුගේ රාජධානිය බවට පත්විය. කලෙක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබුණේද මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය. කෝට්ටේ නගරය ඉතා කීර්තිමත් සහ අසිරිමත් නගරයක් ලෙස පැවති බවට කෝට්ටේ යුගයේ විසූ මහා පණිරුවනක් වන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලරීනි සංදේශය සාක්ෂි දරයි. 1982 අප්‍රේල් මාස 29 වන දින මෙම නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත වූ අතර එය 1833 ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබීමෙන් පසුව ඉදි වූ තුන්වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විය. මේ නව පාර්ලිමේන්තුව විවෘත වීමත් සමගම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරිය බවට පත්විය. කොළඹ අගනුවර සිට කිලෝමීටර 15ක් පමණ ඈතින් වූ ඓතිහාසික දියවන්නා ඔය මැද්දේ අක්කර 16ක දර්ශනීය දූපතකින් වට වූ භූමි ප්‍රමාණයක ඉදි වූ නව පාර්ලිමේන්තුවේ සැලැස්ම ශ්‍රී ලංකීය සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාතින් නිර්මාණය විය. ස්ථාවර නියෝගානුව පාර්ලිමේන්තුව එක් එක් මාසයේ ප්‍රථම ඉරිදා සහ තුන්වන ඉරිදා දිනයට පසුව එළඹෙන සති දෙකෙහි අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල රැස්වේ. පාර්ලිමේන්තුව රැස්වල සෑම අවස්ථාවකදීම
එහි දෙවන මහලේ ඉදිරිපස ජාතික කොඩිය පූර්ණ කුඹකරනු ලැබේ. සවස 6:30න් පසු රැස්වීම පැවැත්වෙන්නේ නම් ජාතික ධජය ඔසවා ඇති යෂ්ටියෙහි මුදුනේ කහපැහැති විදුලි පහන දල්වනු ලැබේ. ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් මුල් කරගත් මෙම ගොඩනැගිල්ල පෞරාණික පංචවාස ගෘහ නිර්මාණයේ සීගන්වයි. වර්ග මීටර 48,000ක් වටා පැතිරුණු නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම සඳහා ඇති සෑම ద్వාරයක්ම දේශීය සම්ප්‍රදායන්හි ආභාෂය ලබා නිර්මිත වූවාය. ගොඩනැගිල්ලට පිවිසෙනුයේ ජාතික වෘක්ෂය වූ නා වෘක්ෂ අනතරිනි. ඒ සමගම ජාතික පුෂ්පය වූ නිල් මානෙල් මලින් හිබි දර්ශනීය පොකුණ හමුවේ. මේ පොකුණ පසුකල විට සභාගර්භයට පිවිසීමේ ආලින්දය වේ. ආලින්දයේ කෙළවර විවෘත ශාලාවක්ද වේ. මේ පාර්ලිමේන්තුවේ විශේෂ උත්සව ශාලාවයි. ඉදිරි ආලින්දයේ දෙකෙළවර මිට්සොයි ඉදිකිරීම සමාගමින් පාර්ලිමේන්තුව පිරිනැම්මු විශාල ගණ්ඨාර යුග්මයකි. මනස්කාන්ත අල්ලි මෝස්තරයකින් හෙබි එහි සීලිම ඊනාද සිල්වා මහත්මිය විසින් විචිත්‍රවත් කෙරුණි. ආලින්දේ මධ්‍ය පිහිටා තිබෙන්නේ නූතන ක්‍රමයට සැකසුණු විශාල ලෝකඩ දොරකි. ඊට පසුපසින් නැත්තේ යකඩින් සහ රිදියෙන් නිම වූ ගේ පිළිවෙලකි. ඒ ඔබෙහි පිහිටා ඇත්තේ සභාගර්භයට පිවිසීමේ ප්‍රධාන ප්‍රවේශ ශාලාවයි. ප්‍රවේශ ශාලාවත් ප්‍රධාන දොරටුවත් අතර විත්තිය සැකසී ඇත්තේ ආචාර්ය මංජුශ්‍රී විසින් නිර්මාණය කෙරුණු අග්‍රගණ්‍ය විදුසිතුවම් රැසකිනි. ඒවා සුවිශේෂී වූ සාම්ප්‍රදායික චිත්‍රවන අතර සැලරිනි සංදේශයේ පැරණි දෙවිදේවතාවුන්ද ඒවායින් චිත්‍රණය වී තිබේ. ප්‍රවේශ ශාලාවේ පියගැට පෙළ පසුකල විට හමුවන්නේ තඹ සහ රිදියෙන් නිර්මාණය කරන ලද අලංකාර වූත් මනා ලෙස සකසන ලද්දා වූත් සභාගැබ ප්‍රවේශ ද්වාරයයි. ත්‍රිමාණ හැඩයකින් යුත් මේ ද්වාරය පුරාණ ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදාය කුළුගැන්වෙන අයුරින් නිර්මාණය වී ඇති අතර එහි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ලේඛනගත කොට ඇත. මෙම නිර්මාණය කර ඇත්තේ ලෝහ මූර්ති ශිල්පී විමල් සුරේන්ද්‍ර විසින්. කතානායක ගැලරියට ඇති පිවිසුම් දොරටුව අසල ඇත්තේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී සේනක සේනානායකයන්ගේ සිතුවමකි. නැගෙනහිර දෙසින් පිහිටි මන්ත්‍රී පිවිසුම් දොරටුවෙහි මහෝගනි දැවෙන් නිර්මිත වනපියසක දසුනකි. මෙය මහින්ද අභිසේකරයන්ගේ නිර්මාණයකි. බටහිරින් පිහිටි කාර්ය මණ්ඩල පිවිසුමෙහි දැක්වෙන වගුරු බිමක අර්ධ උන්නත බිතු සිතුවම අනිල් ගාමිණී ජයසූරියගේ විසිතුරු කලා නිමැවුමකි. මෙම ප්‍රවේශ ද්වාර එකම ආලින්දයකට යොමු වන අතර එම ආලින්දයේ දෙපස බිත්ති සැරසී ඇත්තේ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපවලිනි. සමස්ත ගොඩනැගිල්ලේම කේන්ද්‍රස්ථානය වන්නේ සභාගර්භයයි. බෙහෙවින් සුපරීක්ෂාකාරී ලෙස නිමවා ඇති එය ආකර්ෂණීය ස්ථානයකි. හැඩයින් ඍජු කෝණාස්ත්‍ර වූ එය මහල් දෙකක් පුරා පැතිර තිබේ. කැටයමින් අලංකාර වූ මල නොබැදින වානේ යෂ්ටි අග සවිකර ඇති පැරණි රජවරුන්ගේ රෙදි දජපතාක සහ පන්සල් සහ කෝරල කුඩි 18ක්ද අඩි 7ක් උසට නිමවා ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ලාංඡනයද ඊට අභිමානයක් එක් කරයි. සිලිමේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිට පහතට රූරාවෙට අයුරින් රෙදි ආලේපිත තඹේ නිර්මාණය වූ යෝධ පුකුරු පහද පෙරදිග පෙනුමක් ගිනේ. මෙම මනස්කාන්ත නිර්මාණය ලකී සිරනායකයන්ගේය. කතානායක අසුන ප්‍රධාන ද්වාරයට මුහුණලා සභාගර්භයේ ඉහළ ස්ථානයක පනවා තිබේ. පළමු කතානායක අසුන බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද අතර එය දෙවන ලෝක යුද්ධයේදී විනාශ වී ගිය එකී ගොඩනැගිල්ලේ ශේෂ වූ අවුරුදු 200ක් පැරණි ඕක්ලියෙන් නිමවා තිබුණි. අසුනේ උස අඩි 6ක් වන අතර එය තද ලෝහිත වර්ණයෙන් කළුවන් කර අසුනේ ඉහළ කොටසේ රන්වන් පැහැයෙන් කඩුවක් අතදරන සිංහරුවක් ඔබවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පරිචය මගින් කතානායකතුමා වෙත බලය පැවරිය හැකි අතර ඒ අනුව කතානායකතුමා පාර්ලිමේන්තු රැස්වීමවලදී මුලසුන දරමින් විනය නීති සහ ආරක්ෂාව පිළිබඳ වගකීම උසුලයි.
එතුමන් පාර්ලිමේන්තුවේ ක්‍රියාපටි පාටිය සහ උත්තරීතර බව නියෝජනය කරයි. කතානායකතුමාගේ ධුරය ප්‍රෞඪ වූත් ඉතා වැදගත් උත්තනතුරක් වේ. රටේ සුවිශේෂී පුරවැසියන්ගේ ලැයිස්තුවේ තුන්වැන්නා වන්නේ කතානායකතුමාය. ස්ථාවර නියෝග අර්ථයේ කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා තෝරාගනු ලබන්නේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය. අපක්ෂපාතීත්වයේ සහ සාධාරණත්වය ඔහුගේ ප්‍රධානතම ගුණාංගයන් වේ. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ වගකීම ධර්මයේද කතානායකවරයාය. මහමැතිවරණයකින් අනතුරු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකතුමා තෝරාපත් කර ගනු ලැබේ. කතානායකතුමා නොසිටි අවස්ථාවලදී නියෝජ්‍ය කතානායකතුමාද, නියෝජ්‍ය කතානායකතුමා නොසිටින අවස්ථාවලදී නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමාද මුලසුන දරයි. මූලාසනයේ දරන අයට සහාය වීම සඳහා සභාපති මණ්ඩලයක්ද සිටී. කතානායකට පහලින් පාර්ලිමේන්තුවේ මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම් යන ලේකම්වරුන්ගේ අසුන් පනවා ඇත. කතානායකතුමා සතු සියලු බලතල සහ වගකීම් ඉටු කිරීමේදී උපදේශකයෙකු ලෙසට පාර්ලිමේන්තුවේ මහලේකම් ක්‍රියා කරයි. පාර්ලිමේන්තුව පැවැත්වෙන අවස්ථාවන්හිදී පාර්ලිමේන්තු මහලේකම්වරයා හෝ ලේකම් මණ්ඩලයේ නිලධාරියෙකු අනිවාර්යෙන්ම සභාවේ රැඳී සිටිය යුතුය. මහලේකම්වරයා රජය සහ විපක්ෂය අතර සමබරතාව ආරක්ෂා කර කටයුතු කරන අතර දෙපාර්ශ්වයේම විශ්වාසය රැකගනී. සියලු මන්ත්‍රීවරුන් සඳහා කිසිදු බෙහෙදයකින් තොරව උපදෙස් ලබා දෙයි. එකී උපදෙස් පූර්ණ වූත් විවෘත වූත් එසේම සැබෑ ලෙසම අපක්ෂපාතී වූත් ඒවාය. වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි සඳහා සභාගර්භයේ සීමා තීරුවෙන් පිටත අසුන් පනවා තිබේ. කතානායකතුමා සභාවට පිවිසීමේදී සෙංකොලය රැගෙන එතුමා ඉදිරියෙන් වේත්‍රධාරියා පැමිණේ. සභාවේ රීතීන් රැකීම සහ විශේෂ උත්සව අවස්ථා සංවිධානය කිරීම ඔහුගේ වගකීමයි. කතානායකතුමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධිකාරී බලය සංකේතවත් කරමින් සභාව තුළ අසිපතක් පැළඳ සිටීමේ වරප්‍රසාදය වේත්‍රධාරිවරයා සතුවේ. කතානායකතුමාගේ දකුණු පසින් ඇති ආසන ආණ්ඩුපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් සඳහාය. වම්පස ආසන විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් සඳහා වෙන් වී ඇත. කතානායකතුමාගේ ආසනය දෙපස එක් පසෙක ආසන 116 බැගින් මන්ත්‍රීවරුන් 232 දෙනෙකු සඳහා අසුන් වෙන් කර තිබේ. කතානායකතුමාගේ දකුණු පස මුල් පේලි දෙක කැබිනට් අමාත්‍යවරුන් සඳහා වෙන් වී තිබේ. පළමු පෙළේ 8 ආසනය අතිගරු ජනාධිපතිතුමා සඳහා වෙන් කර ඇති අතර 7 ආසනය ගරු අග්‍රාමාත්‍යතුමාගේ අසුනයි. ජනාධිපතිතුමාගේ ආසනයට මුහුණලා අනෙක් පාර්ශ්වයේ අසුන් ගන්නේ විපක්ෂ නායකතුමායි. සභාගෙබට පිවිසෙන පියගැට පෙළට ඔබ්බෙන් ලෝහිත පැහැති විල්ලුද පලස මත කැටියම් කරන ලද නිකල් තහඩු තීරුවක් වේ. ඒ සභා සීමාව සලකුණු කරන්නකි. අභිහිත බව, සදාතනික බව සහ සෞභාග්‍ය සංකේතවත් කරන සාම්ප්‍රදායික ලේකම් වලින් එය හැඩ කර තිබේ. සභාවේ කටයුතු කරන මහලේකම්, කාර්ය මණ්ඩලය සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර අන් කිසිවෙකුට මේ සීමාවෙන් ඔබ්බට පිවිසිය නොහැකිය. සභාගමේ ඉහළ කොටස වෙන්ව ඇත්තේ මහජන ගැලවිය සඳහායි. එහි පුද්ගලයන් 600කට එකවර අසුන්ගත හැකි අතර තවත් බොහෝ සංඛ්‍යාවකට සිටගෙන සිටිය හැකිය. කතානායකතුමාගේ අසුරට මුහුණලා ඉදිරි පාර්ශ්වයේ ඉහළ ගැලරියේ ඇති අසුන් පෙළ එතුමාගේ විශේෂ සම්භාවනීය අමුත්තන් සඳහා වෙන් කර තිබේ. කතානායකතුමාගේ අසුනට ඉහළින් මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ ගැලරියද වේ. පාර්ලිමේන්තු රැස්වීමට ප්‍රථම සභාව කැඳවීමේ සීනුව නාර්ණය. මේ සීනු හඬ සැළලිහිණි හඬට සමාන වන අතර එය ගොඩනැගිල්ල පුරා විහිදී යයි. කතානායකතුමාගේ සම්ප්‍රාප්තියත් සමග සභාව රැස්වේ. ඉදිරියෙන්ම සෙංකොලේ ද අතිතිව වේත්‍රධාරී ගමන් කරයි. කතානායකතුමා සභාගමට පිවිසි විගස නියෝජ්‍ය වේත්‍රධාරී විසින් ඒ බැව් සභාවට හඬනගා දෙනුම් දෙනු ලැබේ. ඉනනතුරුව කතානායකතුමා පෙරටුකොට පාර්ලිමේන්තු මහලේකම්වරයාද, නියෝජ්‍ය මහලේකම්වරයාද, සහකාර මහලේකම්වරයාද සභාවට පැමිණෙති. ගරු කතානායකතුමා අසුන් ගන්නේ ඉහළම පිහිටීමේ පනවා ඇති විශේෂ අසුනේය. පාර්ලිමේන්තුව රැස්වන විට වේත්‍රධාරී විසින් සෙංකොලය සභා මේසේ මත සකසා තිබෙන ඉහළ රඳවණෙහි තැන්පත් කරනු ලැබේ.
සිංකෝලයේ පාර්ලිමේන්තුවේ අධිකාරිය පිළිබිඹු කරන අතර එය 1949 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් කරන ලද පරිත්‍යාගයකි. සිංකෝලයේ ඉතා වටිනා රන් රෙදිී සහ මැනික් වලින් විසිතුරු කොට කළුවර දැවෙන් නිමවා ඇත. කාරක සභා අවස්ථාවන්හිදී සිංකෝලයේ සභා මෙස්සෙහි පහලින් ඇති රඳවනය මත තැන්පත් කරනු ලැබේ. සභාවේ විනයමින්ම ආරක්ෂාව භාරව කටයුතු කරන වේතනධාරී සිංකෝලයේද භාරකරුවාවේ. ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ කටයුතු පහත සඳහන් ආකාරයට පවත්වාගෙන යනු ලැබේ. නව මන්ත්‍රීවරුන් දිරුම් දෙන්නේ නම් කතානායකතුමා ඉදිරියේ දිරුම් දිය යුතුය. එතුමන්ගේ නම ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව සභාවේ අසුන් ගන්වනු ලැබේ. මහජනතාවට බලපාන වැදගත් පරිවිඩ ජනාධිපතිතුමාගෙන් ලැබී ඇත්නම් ඒවාද සම්මත කළ පනත් සඳහා ගරු කතානායකතුමාගේ අනුමැතිය ලබා දුන් බව සඳහන් නිවේදන ආදී වැදගත් නිවේදනද කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. ඉන්පසු කාරක සභා වාර්තා සහ ලිපිලේඛන ඉදිරිපත් කිරීම සඳහා අදාළ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දෙයි. පනත් සම්මත කිරීමේදී වැඩි කාර්යභාරයක් කාරක සභා මගින් සිදු කෙරේ. මෙම කාරක සභා පිහිටුවා ඇත්තේ ස්ථාවර නියෝග යටතේය. කාරක සභාවේ තීරණ ගැනීම පහසු වනු පිණිස ඕනෑම විශේෂ දැනුම් ඇත්තන් වූ අදාළ කිසියම් පුද්ගලයන් කාරක සභා හමුවට කැඳවිය හැකිය. කාරක සභා කීපයක් එකවර ක්‍රියාත්මක විය හැකිය. එහෙත් පාර්ලිමේන්තු රැස්වීමකදී එක්වරකට සාකච්ඡාවට ගත හැක්කේ එක් කරුණක් පමණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන් කාරක සභා වර්ග හතරක් ක්‍රියාත්මක වේ. ඒවා නම් විශේෂ කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා, ස්ථාවර කාරක සභා සහ විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාය. රජයේ නිලධාරියෙකු විසින් මූලික අයිතිවාසිකමක් කඩ කරනු ලැබුවහොත් හෝ වෙනත් අගතියක් සිදු කරනු ලැබ ඇති බව අනාවරණය වන අවස්ථාවක මහජන පෙත්සමක් මගින් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කොට එම දුක් ගැනවිල්ලට සහනයක් ලබාගත හැකි වේ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ කාලය ඉතාමත් ක්‍රියාශීලීය. රටට මහජනතාවට වැදගත් ප්‍රශ්න පළමුව න්‍යායපත්‍රයට ඇතුළත් කළ යුතුය. එවිට අදාළ ඇමතිවරයා පිළිතුරු දිය යුතුය. සාමාන්‍යයෙන් දිනකට ඇසිය හැකි වාචික ප්‍රශ්න ගණන 15කි. පාර්ලිමේන්තුව සම්ප්‍රදායක් වශයෙන් මියගිය මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කරයි. සිය අමාත්‍යංශවල වගකීම් යටතට ගැනෙන කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරුන්ට හිමිකම් ඇත. එසේම තමන් පිළිබඳව නැගී ඇති පෞද්ගලික විවේචන හෝ ප්‍රකාශ සම්බන්ධයෙන් පෞද්ගලික පැහැදිලි කිරීම සභාවට ඉදිරිපත් කිරීමට ගරු මන්ත්‍රීවරුන්ට හැකිය. පාර්ලිමේන්තු වරප්‍රසාද යනු මන්ත්‍රීවරුන්ට තම කටයුතු අවහිරතාවයකින් තොරව නිදහසේ කරගෙන යාමට හැකිවන පරිදි පාර්ලිමේන්තුවට සම්බන්ධව ඇති වරප්‍රසාදයන්. මේවා අතරින් පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ නිදහස මුල් තැන ගනී. ඉන්පසුව දිනකට නියමිත න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු ඇනවේ. මින් අදහස් කරන්නේ ඒ දිනට නියමිත කටයුතු සහයෝජනාය. මෙවාට පනත් කැටුම්පත් නියෝග සම්මත කිරීමට ඇති යෝජනා පරිපූරක ඇස්තමේන්තු ආදී ඇතුළත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීති පැනවීමේ මූලික ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට ලැබී ඇත්තේය. අතීතයටද බලපෑත්වෙන නීති සෑදීමේ බලය ඇතුළු නීති සම්පාදනය කිරීමේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් අහෝසි කිරීමේ, සංශෝධනය කිරීමේ හෝ එකතු කිරීමේ බලයද ඊට අයත් වේ. සියලු ව්‍යවස්ථාදායක යෝජනා කිතුම්පත් ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ආණ්ඩුවේ පනත් කිතුම්පත් සහ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික පනත් කිතුම්පත් වැනි විවිධ වර්ගවල පනත් කිතුම්පත් සම්මත කිරීමේ විවිධ ක්‍රියාපටිපාටි ඇත්තේය. ආණ්ඩුවේ පනත් කිතුම්පතක් ඉදිරිපත් කරනු ලැබිය හැකි වන්නේ කැබිනට් ඇමතිවරයෙකු හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකු විසින් පමණි. අදාළ අමාත්‍යාංශය මගින් සකස් කරනු ලබන මූලික පනත් කෙටුම්පත නිල කෙටුම්පතක් ලෙස සකස් කර ගැනීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට යොමු කරනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන කවර හෝ ආකාරයකින් උල්ලංඝනය වී තිබේදැයි බැලීම සඳහා සෑම පනත් කෙටුම්පතක්ම පරීක්ෂා කර බැලීම නීතිපතිවරයාගේ රාජකාරියයි. ඉන්පසු නීතිපතිවරයාගේ මතය සමග පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ. පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලැබීමෙන් පසු ඒ ගැසට් පත්‍රයේ පළ කරයි. ඒ අනුව නීතියක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනේ. පළමුවර කියවීමෙන් පසු අදාළ පනත් කෙටුම්පත විශේෂ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන අතර
ഈ വാർത്താവ് പാർലമെന്റ് പത്തിനു ലഭായി പണക്കെട്ടു പതാക് ദവിടിവാറക്കിയവീമ് പ്രധാന വിവാദയവട അത്തര് എഹിതി മന്ത്രിവരു എമ വിഷയ പിലിബന്ധവ അദഹസ് പ്രകാശ കരത്തി ദവിടിവാറക്കിയവീമേ വിവാദയേദി പണക്കെട്ടു പതി മൂലധർമ്മ സഹ വിഷയപതേ സംബന്ധ പുനർ കർമ്മ അതുലത് വീട്ടിയ ദവിടിവാറക്കിയവീമേ ചന്ദ വിമസീമിന് അനുതുവ് പണക്കെട്ടു പതാക് പൂർണ്ണ പാർലമെന്റു കാരക സഭാവകട്ട് യമു കലയുത്തുവേ കാരക സഭാവസ്ഥാവേദി കനലത് യം സംശോധനയന്ത് സഹിതവ് പണക്കെട്ടു പത്ത് തുന്നന വറക്കിയവീമിൻ പശു സമ്മത കരു ലഭേ പാർലമെന്റു വിവാദേക്കതി മൂലിക റീത്തിയ വന്നേ മന്ത്രിവരയ അസുവിൻ നെഗിസിട്ട് ഗരു കഥാനായക തുമാൻ അമത കഥാ കലയുത്തുവീമായി അതാല മന്ത്രിവരയ ഇടതിന്നേ നം പമനക് ഔട്ട ബാധാ ക്രീമിട്ട് അന്നയത ഹക്കിയ എസേ ഒത് റീതി പ്രശ്നയക് മത്തുകൊന്നു ലബന അവസ്ഥാവേദി ഈട്ട ഇടദീവിട്ട് ഒഹു ബന്ധി സിട്ടി പാർലമെന്റു സമ്പ്രദായന്റെ നൊഗലപ്പിന് വചന പ്രകാശകുട്ട എത്തണം എം പ്രകാശ് ഹാൻസാഡ് വാർത്താവിൻ ഇവക്കിരിമി ബലയ് ഗരു കഥാനായകത്തുമാട്ട് തിമി പാർലമെന്റു മന്ത്രിവരുണ്ടി പരിഹരണ സദാ പമനക് പിൻപു അംഗസമ്പൂർണ പുസ്തകാലയ പാർലമെന്റു എത്തിമി പുത്പത് സങ്കര പുവത്പത് സഹ വിമർശന സദാവു നീതിയ ദേശപാലന ഇതിഹാസ്യ ആർത്ഥിക സമാജ വിദ്യാവിന് വിഷയം പിലിബത് പതപുരത് എഹിവേ ඒ විෂයන් පිළිබඳ ලියවුණු ලිපි ලේඛන 30,000ක පමණ එකතුවක් පුස්තකාලය සතුවේ. පාර්ලිමේන්තු විවාද, හැන්සාඩ්, නීති ප්‍රඥප්ති, ශ්‍රී ලංකාවේ පනත් සහ පනත් කෙටුම්පත්, රජයේ ගැසට් පත්‍ර, පාර්ලිමේන්තු ප්‍රකාශන, වාර ප්‍රකාශන, පරිපාලන වාර්තා, වාර්ෂික වාර්තා වැනි වටිනා ලිපි ලේඛන සහ මන්ත්‍රීවරුන්ගේ දියුරුම් ප්‍රතිඥා වැනි ලේඛනද මෙහි සුරක්ෂිතව තැන්පත් කර ඇත. පුස්තකාලය දවින සංවේදන උපකරණ වලින් සමන්විත වන අතර අන්තර්ජාල පහසුකම්ද සපයා තිබේ. පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමාලාට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හා අනුබද්ධිත කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය සේවා පහසුකම් සැපීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇත. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ වාර්තා ඇතුළත්ව ඇත්තේ හැන්සාඩ් වාර්තාවලයි. මන්ත්‍රීවරුන් විසින් කරන ලද කතා එම භාෂාවලින්ම හැන්සාඩ් ගත වේ. එසේම එම කතා කැසට් පටවලට සහ DVD තාක්ෂණයෙන්ද පටිගත කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ වාද විවාද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනින්ම කරගෙන යනු ලැබේ. විවාද පැවැත්වෙන අවස්ථාවලදී ක්ෂණිකවම අනෙක් භාෂාවට පරිවර්තනය කොට ගරු මන්ත්‍රීවරුන්ට රිසි භාෂාවකින් ඇසීමට සලස්වා තිබේ. ඒ පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය කාර්යයකි. පාර්ලිමේන්තුවේ ඉතා උත්කර්ෂවත් අවස්ථාද වේ. නවසභා වාර විවෘත කිරීම සඳහා ගරු ජනාධිපතිතුමන්ගේ පැමිණීම එවැනි ආකර්ෂණීය අවස්ථාවකි. තවත් උත්කර්ෂවත් අවස්ථාවක් වනුවේ මුදල් ඇමතිතුමා විසින් අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවයි. විදේශීය සුවිශේෂී රාජ්‍ය අමුත්තන් පාර්ලිමේන්තුව ඇමතීමද වැදගත් අවස්ථාවක් වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් සහ මහලේකම් කාර්යාලය පිළිබඳ තොරතුරු සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන පාර්ලිමේන්තු ක්‍රියාදාමය හා සම්බන්ධ විවිධ තොරතුරු ලබා ගැනීම සඳහා වෙබ් අඩවියක්ද පවත්වාගෙන යනු ලැබේ. එහි ලිපිනය www.parliament.lk.